හැම දිනාටම පෙරවන් සරණයි අද අද කියලා දෙනවා අපි මේ මේ විදර්ශනාවට සම්බන්ධ ගිය පාර කිව්වේ ත්‍රිපස්සනාවට ප්‍රයෝජනවත් කොටසක් මේ විදර්ශනා කරනකොට හොඳයි මේ කාරණේ හැම එක්කිනාටම හොඳින්ම තේරුම් ගන්නට වටහා ගන්නට අවබෝධ කර ගන්නට ලැබේවා කියලා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා අද කියලා දෙන්න යන කාරණය තරම සූක්ෂමයි හොඳ සිහියකින් නුවණකින් දැනගත යුතු අවබෝධ කර ගත යුතු දෙයක් විදර්ශනාවට යෝග්‍යයි විදර්ශනාවට ගලපලා ගන්න විදර්ශනාවක් තුළ අපි දැකිය යුතු හමු කරගත යුතු ධර්ම කොටසක් තමයි අද කියලා දෙන්නේ අහලා තියෙන ඇති වචනයක් කලාප සම්මර්සණය කියලා කලාප සම්මර්සණය කියලා මොකද කලාප සම්මර්සණය කියන්නේ කලාප සම්මර්ථනය කියන්නේ කලාප කියන්නේ ඔව් කලාප කලාපයක් කියලා කියන්නේ රංචුවක් එක මිටියක් එක ගොලියක් කලාපයක් කියලා කිව්වන් පස්සේ තනි එකක් නෙවෙයි කලාපයක් කියලා කියලා කියන්නේ තනි එකක් නෙවෙයි මේ අද ශ්‍රීසක් ඉන්න නිසා මේක හොඳට තේරුම් ගන්න අද කියලා දෙන්නේ මොකද්ද කලාප කලාපය කියලා කියන්නේ සමූහයක් ගුලියක් පින්ඩයක් යම්කිසි ධර්ම රූප ටිකක එකතුවක් එක්කාසුවක් අපි රූප ගැන කියනකොට කියලා දෙන්නේ තනි තනි පඨවි රූපය ආපෝ රූපය තේජෝ වායු රූප මේවා තනි තනින් තමයි කියලා දෙන්නේ වර්ණ රූපය ගන්ධ රූපය රස රූපය ඕජා රූපය මේවා තනි තනින් කියලා දෙන්නේ නමුත් මේ ඒ රූප එහෙම තනි තනින් කියලා දුන්නට වැඩ කරනකොට ක්‍රියාත්මක වෙනකොට තනියෙන් නෙවෙයි වැඩ කරන් පවතින්නේ රංචුව කියන්නේ නේද ප්‍රශ්න සමහර වෙලාවට එන්න පුළුවන් දැන් අහපු බණ තියෙනවනේ මම කියපු ඒවාත් රෙකෝඩ් වෙලා තියෙනවා ඒ පැත්තේ මම කියපු දේවල් පොතපතෙන් ඊට පස්සේ මම රෙෆර් කරපු දේවල් ඉතින් ඕවා එනවා දැන් ඊට පස්සේ සූත්‍ර වලින් එහෙමෙන් අහපු කොටස් තියෙනවා අභිධර්ම අහපු කොටස් තියෙනවා පාරේ එහෙම යනකොට අහපු කොටස් තියෙනවා ටෙලිෆෝන් වලින් අහපු ඒවා තියෙනවා ඔහොමම කෑලි දිනවනේ ඒ ඔක්කොම ටික දැන් මේක කියාගෙන යනකොට අරගෙනත් පොඩ්ඩක් නිකන් ලුණු හිින්න වගේ ඒකට වැටෙනවා නේද අරගෙනත් ඩිංගක් කැඹුල් එක්කාසු ඉන්නා වගේ අර අහපු ඒ වගේ ඩිංගක් මේකට එදැයි එතකොට මොකද වෙන්නේ මේක කා ගන්න බැරි වෙනවා නේද ඒක නිසා මේකට පදන් වෙන්න නම් මොකද කරන්න ඕනේ වටෙන් එන ලුණු ඇඹුල් ගන්න ඕනේ නැහැ
කිසි විදියකින්වත් මේක දන්නේ නැති එක්කෙනෙක් හිටියොත් මේක ඇප්ලයි වෙනවා නේද ඇයි මිස්ටර් ඔව් අපි ඊට පස්සේ මේ ප්‍රශ්නේ ආස්සේ මේක ප්‍රශ්න අහන්න වෙලාවක් තියෙනවා දැන් මේක අස්සකින් මොකකින් හරි යන තැනක කියාගෙන යනකොට මොකකින් හරි තැනකින් ආපෝ ඒකේ ඊට පස්සේ පටලෙවිලා ඊට පස්සේ ඔහොම ඔහ ගැට ගහලා වෙනහක යන ඕක තමයි යතියි ඒකින්දා මේ ප්‍රශ්න එහෙම එනවා කියලා ප්‍රශ්න වගේ වගේ තියෙනවනම් ඔළුව මෙහෙම කරන්න ටිකක් හරියන මෙහෙම දෙපැත්තට මෙහෙම කරාම පස්සේ අර කමතක එනවනේ කලාප අද කියන්නේ මොකද්ද කලාප කලාප කියලා කියන්නේ මොකද්ද සමූහය සමූහය ගොනුව එකතුව පින්ඩය රංචුවක් කියලා ගන්න පුළුවන් අනිත් එක යුනිට් එකක් තේරුණා දැන් ඊයන තියෙනවා නේද නෑ 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 ඒ යුනයිට් යුනිට් එකක් කියලා කියන්නේ මොකද්ද එකතුවක් දැන් අපි මෙහෙම මෙහෙම ගමු හයික හරිය සමීතියක් වගේ සමීතියක් කියලා කියන්නේ එක්කෙනෙක් නියෝජනය එකක් නෙවෙයි සමීතියේ මොකද්ද තියෙන්නේ සමීතියේ සභාපති ලේකම් භාණ්ඩාගාරික සහ තව සමාජික ඉන්දිපයි ඒකේ තියෙනවා තව මෙහෙම තියෙනවා සභාපති උපසභාපති ලේකම් උපලේකම් හරි සමලේකම් හරි ඊට පස්සේ භාණ්ඩාගාරික උපසහ සමයි ඊට පස්සේ සමාජික ඉන්නේ ඒක උට කවදාකවත් සමිතියක් කියන එක ඇවිල්ලා ඉන්ඩිවිජුවල් නෙවෙයි හැබැයි සමිතියේ සභාපති තනියෙන් යන්න පුළුවන් තනියෙන් යනවා හැබැයි සභාපති තනියෙන් ගියාට යස් නියෝජනය වෙන්නේ සමූහය ඔව් අර යුනිට් එක ඒක නිසා ගෲප් එකක් දැන් ඕක තමයි තියෙන්නේ මේ අපි ආපස්සට යන් පොඩි තැනකට ආපස්සට යන් ඒ තමයි ප්‍රතිසන්දි ගන්න වෙලාවේ ප්‍රතිසන්දි හිත කියන්නේ රූපයක්ද නාමයක්ද නාමයක් ප්‍රතිසන්දි සිත එක හැදෙනවා ඒකේ බලයෙන් රූපයක් හැදෙනවා ප්‍රතිසන්දි සිතේ බලයෙන් හැදෙනවා රූපයක් හැබැයි ඒක රූපයක් කියලා කිව්වට ඒක රූපයක් නෙවෙයි එක රූපයක් නෙවෙයි හැදෙනවා එතන රූප කලාප තුනක් හැදෙනවා රූප කලාප තුනක් හැදෙනවා මේක තේරුම් ගන්න මේක තමයි ෆස්ට් පොයින්ට් එක අපි හිතමු මේක මේක හිත කියන මේක රූපයක්ද නාමයක්ද නාමයක් මේකේ තිබෙන බලය මේකේ කර්ම ශක්තිය වැඩි මේ රූපය මේ නාමයේ කර්ම ශක්තිය වැඩි ඒ එක්කම හැදෙනවා රූපය ඒ රූපේ තියෙනවා කොටස් තුනක් රූපේ තියෙනවා කොටස් තුනක් එකක් කියනවා වස්තු රූපය කියලා අනිත් එක තියෙනවා කාය රූපය කියලා අනිත් එක කියනවා භාව රූපය කියලා කාය වස්තු භාව දැන් මේ මේ රූප තුන තමයි අපි එකට ගන්න අපි කියන්නේ ප්‍රතිසන්දිය ලැබෙන වෙලාවේදී හම්බ වෙනවයි කියලා රූපයක් හැබැයි රූප තියෙන වර්ග තුනක් තියෙනවා භාව රූප තියෙනවා කාය රූප තියෙනවා වස්තු රූප තියෙනවා මේක හිතා ගන්න වෙනවා මේ
රූපය තමයි හිත පවතිනට ආධාරක වෙන තැන. වස්තු රූපය තමයි හිත පවතිනට ආධාරක වෙන තැන. ඒක කොතන තිබුණත් ප්‍රශ්නයක් නෑ. ලේවලද, හදවතේද, පෙනහල්ලේද, නියපුතු අස්සේද, ඔළුවේද, කෙස් අස්සේද ප්‍රශ්නයක් නෑ. කොහේ හෝ වේවා මේ වස්තු රූපය තමයි හිත කියන නාමය ළඟින්ම ආශ්‍රය කරන වස්තු. ඊළඟට භව රූපය කියලා කියන්නේ නෑ, කාය රූපය කියලා කියන්නේ හය. භව රූපය කියලා කියන්නේ ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය නියෝජනය කරන්නා වූ යම්කිසි ගුණ විශේෂයක් තියෙන රූපවල. ඒකට තමයි මේ කියන්නේ. මේ අපි මේක පොඩ්ඩක් දැනගන්න. ඒක මෙහෙමයි. හැම එක්කෙනාම හොඳට තේරුම් ගන්න. මේ උපදින දැන් රූප තියෙන්නේ තනිය නෙවෙයි. කතා කරනකොට රූප කියතා කරන්නේ තනි තනිව. මේ රූපයේ මෙහෙමයි, මේකේ ලක්ෂණේ මෙහෙමයි, මේකේ ගුණේ මෙහෙමයි, මේකේ තියෙන්නේ මෙහෙමයි කියලා කිව්වට ඒ රූප ක්‍රියාත්මක වෙනකොට එක පොකුරකට, එක යුනිට් එකකට, එක ගොන්නකට තමයි වැඩ කරන්නේ. උදාහරණයක් හැටියට ගමු. මූලික බේසික් රූප යුනිට් එකක් තියෙනවා. බොහොම බේසික් රූප යුනිට් එකක් තියෙනවා. ඒ යුනිට් එක මොකද්ද? කලාපය. ඒකට කියනවා සුද්ධාෂ්ටකය කියලා. කොහොමද සුද්ධාෂ්ටකය ගන්නෙ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජස් කියන්න බලන්න. ඔව් අටක් තියෙනවා. මේක තමයි මේකට කියනවා සුද්ධාෂ්ටකය කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජස්. ඒවා හැම එකෙම තියෙනවා. ඒක තමයි බේසික් යුනිට් එක. දැන් මේ බේසික් යුනිට් එක අපි මේ විදිහට තේරුම් ගනිමු. මේ චොකලට් කියලා තේම පිළිගන්නවනේ. ඒ හම් පිළිගන්න. මේ චොකලට් වලින් අභිධර්මය කරන්න පුළුවන්. චොකලට් කැලකින් අපි මේක කරමු. මේකේ තියෙනවා ගුණ විශේෂයක්. මේකේ තියෙනවා මට දැනෙන ටිකක් තරව විදිහ බරක්. නේද? තද ගතියක් තියෙනවා. තද ගතියක් තියෙන මේ චොකලට් කුණාට මේ නියම් අයින හරි හයියයි. තද ගතිය. මොකද්ද? පටවි. මේක තමයි පටවි. ඊළඟට මේ පටවි ගතිය මේකේ තියෙනවා. තව එකක් තියෙනවා මේකේ. ඒ තමයි මට නිකන් මෙහෙම දෙම්මම්ම ටිකක් පොඩි කූල් ගතියක් තියෙනවා මේකේ. මොකද්ද? තේජෝ. ඒ තමයි තේජෝ. නේද? පටවි තියෙන තැනම තේජොත් තියෙනවා. ඊළඟට තියෙනවා මේ කූල් ගතියක් තියෙනවා. අනිත් එක තමයි මේක හිට කරන්න පුළුවන් මේ. වායු මේකේ තියෙනවා වායු. තව එකක් තියෙනවා. මේකේ තියෙනවා මේ පොඩි කුඩු ටිකක් නෙමෙයි තියෙන්නේ. චොකලට් කුඩු ටිකක් නෙමෙයි එකතු කරලා තියෙන්නේ. එතකොට චොකලට් කුඩු ටික විසිරෙන්න නොදී, ඇහිරෙන්න නොදී, ඉහිරෙන්න නොදී, හුළඟයන්ට නොදී ආරක්ෂා කරන, එක්කාසු කරන ගතියක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ආපෝ. ආබන්ධන ශක්තිය තියෙනවා මේකේ. ඒක නිසා තමයි මේක එකට තියෙන්නේ. දැන් කීයක් තියෙනවද මෙතන? හතරක් තියෙනවා. පටවි තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායු තියෙනවා. එක චොකලට් කෑලි. නේද? ඊළඟට තියෙනවා මේකේ බැලූ බැලමට ඇහැ නියෝජනය කරන කතියක් තියෙනවා. මොකද්ද? මොන පාටද? දුඹුරු පාට. ඔව්. දුඹුරු පාට වගේ. කළු පාට වැඩි පැත්තට පැතිනවා. දුඹුරු පාට. දැන් බලන්න ඒකට කියනවා මොකද්ද?
වර්ණ. ඒ වර්ණේ තියෙන්නේ කොයි හරියේද? අර පඨවි තේජෝ ආපෝ තේජෝ කියන තියෙන හරියමනේ තියෙන්නේ. ඔන්න පඨවි මේ වර්ණේ. ඊට පස්සේ මේක හොඳ සුවඳක් තියෙනවා. දැන් තමයි ඒක දැනෙන්නේ. හොඳ සුවඳක් තියෙනවා. ඒ මොකද්ද? ගන්ධය. දැන් ඒ ගන්ධය කියන එක තියෙන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මණ්ඩියේමයි. නේද? චොකලට් කැල මෙහෙ තියෙනද සුවඳ මෙහෙ තියෙනද දැන් සුවඳ තියෙන්න ඕනනේ අර ඒක ඒක ඒකේ එකක් දැන් එතකොට පඨවි තියෙනවා ආපෝ තියෙනවා තේජෝ තියෙනවා වායෝ තියෙනවා මහා භූත හතරයි වර්ණයක් තියෙනවා ගන්ධයක් තියෙනවා ඊළඟට පොඩ්ඩක් මේක දිගේ ගෑවොත් එහෙම රසයක් තියෙනවා ඒ රස තියෙන්නේත් අර පඨවි ආපෝ තේජෝ වායේ මණ්ඩියේමයි නේද රසයක් තියෙනවා ඊළඟට මේක දැන් අපි හිතමු කෑවා දිය වෙලා දිය වෙලා දිය වෙලා ගියා ගිහිල්ලා ඊට පස්සේ ඇඟට මේකේ තියෙනවා ප්‍රත්‍ය වෙන ගතියක් ඒ කියන්නේ දැන් මේක කෑවම මේක කෑවම පස්සේ ඒක එහෙම ශරීරයට දිරාගෙන ගිහිල්ලා ශරීරයේ ඇතුලේ තියෙනා ඕ දේවල් වලට උරා ගන්න ඒවට උදව් කරන ඒවට උපකාර කරන ඒවට සපෝට් කරන ගතියක් මේකේ තියෙනවා ඕජාව ඒක කියන මොකද්ද ඕජාව කියලා දැන් ඒක කීයක් වෙනවද 8යි මොනවද පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස තව එකක් තියෙනවා මේකේ දැන් බලන්න මේ සුද්දාෂ්ටක තියෙනවනේ මේ සුද්දාෂ්ටක වල මේ පැකට් එකේ තියෙනවනේ මේක හැබැයි මේ පැකට් එකේ කොලේට මේකේ ඕජාව ඉන්නේ නැහැ දැන් මේක පැකට් එකේ තියෙන මේක මේ මේ DC තිබ්බට මේක DC තිබුණාට මේ ඕජාව DC ට යන්නේ නැහැ ඒක ඇවිල්ලා සත්ව ශරීරයක් අසට යන්නේ කර්මජ රූප කිට්ටුවෙන් තිබුණොත් තමයි මේක ඕජාව කරන්නේ තේරුණානේ හැබැයි මේක පීරිසේ තිබුණයි කියලා වෙන තැනකට තිබුණයි කියලා ඕජා වැඩි කරන්නේ නැහැ ඒ වගේම තියෙනවා එතකොට සත්ව ශරීරයකට තව එකක් තියෙනවා මේකේ මේක පේන්නේ නැහැ මෙන්න මෙහෙම හැරිවුවන් පස්සේ මේකේ මේ දැන් මේකේ තියෙනවානේ පටවි තියෙනවා මොනවද පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ප්ලස් තවත් එකක් තියෙනවා ඈ නෑ මේකේ තියෙනවා මොකද විටකස් කියලා විටකස් කියන්නේ මේක තියෙනවා මේකේ දැක්කද ඉංග්‍රීසි ටින්ගකුත් තියෙනවා මේකේ තේරුණානේ ඉංග්‍රීසි බැජ් එකක් තියෙනවානේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ප්ලස් ඉංග්‍රීසි තියෙනවා දැන් තේරුණා නේද මේ මේ ටික මේක මේ ටික විතරක් නෙමෙයි තවත් එකක් එකට ගහන්න පුළුවන් කියලා අපි එක ඔක ඈ ඔය තමයි බේසික් යුනිට් එක බේසික් ඕම් ප්‍රාථමික යුනිට් එකක්. ඒ කියන්නේ රූප කලාපයක්. කවදාකවත් මේ රූප වලට තනින් ඉන්න බෑ. ඔක්කොම හැම වෙලාවෙම එකකට හේතු වෙලා අනිත් එක්කිනාට උදව් කරමින් එයාගේ උදව් ගනිමින් තමයි මේක ඉන්නේ. මේවයි. එහෙම තමයි ඒකේ ස්වභාවය. දැන් මෙතන තියෙනවා මේ රූප කලාප තුනක්. මේ රූප කලාප තුන තියෙන මේ විදිහට වස්තු රූපය කොහොමද තියෙන්නේ වස්තු රූපේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කීයක් තියෙනවා
තුනයි හතරයි පහයි හයයි හතයි අටයි ඊළඟට මේව ඇවිල්ලා මේ චොකලට් වගේ නෙවෙයි මේක ඇවිල්ලා කර්මෙන් හැදෙන්නේ ඒක නිසා මේකට තියෙනවා ජීවිත ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය 10 වෙනි එක තමයි වස්තු රූපය කියතින මේක හොඳට දැනගන්න මේ වස්තු රූපය කියලා කිව්වට වස්තු රූපය කියලා කියන්නේ කලාපයක්ද තනි එකක්ද මේ කලාපයක් මේ වස්තු රූපයේ එකයි හැබැයි වස්තු රූපයට විතරක් ඉන්න බෑ නේද මේකේ ඉංග්‍රීසි තියෙනවනේ අර විටකස් කියලා ඒ විටකස් කියන ඉංග්‍රීසි වචනය තියෙන්නේ කොහෙද අර චොකලට් එකේ වැදිලා තියෙන්නේ නේද චොකලට් එක ආධාර කරගෙන චොකලට් කෑලි වැදිලා තියෙන්නේ ඒක ඒ වගේ මේ වස්තු රූපය කියන එක මේවා ආධාර කරගෙන තමයි තියෙන්නේ දැන් එතකොට මේකේ කීයක් තියෙන රූප 10යි ඒක නිසා මේකට කියනවා මොකද්ද දශක කලාපයක් කියලා මේක 10 කලාපයක් තේරුණානේ මෙතන තනි රූප කීයක් තියෙනවද 10යි කලාප එකක් දැන් ඊටකට මේකේ තියෙනවා කාය දශකේ මෙතනත් තියෙනවා පඨවි ආපෝ තේජෝ वायु वर्ण गंध रस ओजा ඊළඟට ජීවිත ඉන්ද්‍රිය රූපය සහ කාය රූපය කීයක් තියෙනවද 10ක් තියෙනවා මෙතන කීයක් තියෙනවද රූප තනි රූප එතන තියෙනවා 10යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි. ඒ තමයි මේ. තේරුණානේ? තනි රූප කීයක් තියෙනවද මෙතන? 10ක්. තනි රූප කීයක් තියෙනවද මෙතන? 10යි. 20යි. 20යි. भाव ඒ තිනා පඨවි ආපෝ තේජෝ පේනවද අපුරු වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය භව රූපේ කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි දැන් මෙතන තියෙනවා රූප 30ක් තියෙනවා තනි රූප කීයක් තියෙනවද 30යි කලාප රූප කලාප කියන තියෙනද 3යි මෙන්න මේ රූප මණ්ඩි තමයි රූප මණ්ඩි තුනක් තමයි එකට පොදි ගහන්නේ එකට मिश्र තේරුණා මේ මිශ්‍ර වෙලා යුනිට් එක මේ ගුලියක් තමයි තියෙන්නේ
ප්‍රශ්නයක් එනවා. පඨවි ධාතු කීයක් තියෙනවද? පඨවි ධාතු තුනක් තියෙනවා. මේ කලාපෙත් පඨවි ධාතුවක් තියෙනවා. මේ කලාපෙත් පඨවි ධාතුවක් තියෙනවා. මේකෙත් පඨවි ධාතුවක් තියෙනවා. මේ පඨවි ධාතු වලින් මේ රූප කලාප වලින් දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ පඨවි රූපය උදව් කරන්නේ මේවට විතරයි. මේ ආපු රූපය උදව් කරන්නේ වස්තු රූපයට. තේජෝ වායෝ උදව් කරන්නේ වස්තු රූපයට. ඒ නිසා මේ පඨවි ධාතුව කවදාකවත්ම මේ එයාගේ මණ්ඩියට එයාගේ යුනිට් එකේ කට්ටියට උදව් කරනව ඇරෙන්ට අල්ලපු ගෙදරට රින්ගන්නේ. දැන් මෙතන තියෙනවානේ කාය කියලා එකක්. ආ මේ පඨවි මේ දැන් මෙතන ඉන්නවනේ මේ තවත් මෙතන පඨවි ඉන්නවනේ. නේද? මෙතන ඇවිල්ලා මේ පඨවි ධාතුව ඇවිල්ලා මොන එකේද? වස්තු රූපේ. දැන් මෙතන පඨවි ධාතුව දැන් මේ ටික උදව් වෙන්නේ මෙතන තියෙනවා රූප මහා භූත රූප කීයක් තියෙනවද? හතරක්. පඨවි ආපෝ තේජෝ වායු. අනිත්‍යවට කියනවා මොකද්ද? උපාදාය රූප. මේ උපාදාය රූප ටිකට මේ පඨවි ආපෝ තේජෝ වායු ටික හතර දිනාම උදව් කරනවා. හැබැයි මේ ටික මණ්ඩියට විතරයි. දැන් මෙයා හිතන්නේ අනේ අපේ ගෙදර ඈපැතර කාය වස්තු දශකෙත් ඉන්නවා නේද අයියා කෙනෙක් කේගින්ද පොඩ්ඩක් ගිහිල්ලා කතා කරන්න ඕනේ කියලා මේ පඨවි ධාතුව ගිහිල්ලා අර අනිත් එක්කිනාට ඇයි හොඳ එකක් කියන්න යන්නේ නැහැ. එයා මෙහෙ ඉන්නෙත් නැහැ. තේරුණාද? ඊළඟට මෙහෙමයි දැන් මේ භව දශකෙත් එක්කෙනෙක් ඉන්නවා කියලා මෙහෙ මෙයා අනිත් එක්කිනාට පණිවිඩ අරින්නෙත් නැහැ. ඒක නිසා අපි එහෙමද? අන්න ඒක නිසා තමන්ගේ ඉන්න තැන වැල්ටි කරගෙන යන්න මේ රූප කලාප වලින් දැනගන්න. කවදාකවත් මෙයා නියෝජනය කරන තැන මේ වස්තු අනිත්‍යවට රූප කලාප රූප ධර්ම අනිත්‍යවට ගිහිල්ලා එයි හොඳයි කම් කියන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. දැන් මේක දසක කලාප කීයක් තියෙනවද? තුනයි. මෙයා හැදිලා තියෙන්නේ මොකෙන්ද? කර්මික. එතකොට දැන් මේ ටික තේරුණාද? හොඳට කියන්න බලන්න. හොඳ කියන්න බලන්න. පඨවි ආපෝ තේජෝ වායු උපාය රස ඕජා ජීවිතේන්ද්‍රිය වස්තු රූපේ. ඊළඟට කාය දශකී තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය. කාය ප්‍රසාද රූපය. කාය ප්‍රසාද ඊළඟට භව රූපී තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සත් භව රූපේ. දැන් ওই විදිහට තමයි රූප කලාප තුන තියෙන්නේ. මේක මකනවාද? තේරුණානේ? ලියාගත්තද? දැන් මේක මෙහෙම මකලා දැන් දැන් මේ රූප තුනක් වැඩි වෙන යනවා නේද? මේ රූප තුන වැඩි වෙන යනකොට සති කීපයක් මාසයක් හමාරක් ගියාන් පස්සේ සති ගානක් ගියාට පස්සේ තව රූප එකතු වෙනවා. එතෙන් මොකද්ද? චක්කු දශකේ හැදෙනවා. චක්කු රූපේ හැදෙනවා නේද? දැන් එතකොට මෙතන දැනට කීයක් තියෙනවද? තුනක් තියෙනවා. සති කීපයක් ගියන් පස්සේ චක්කු දශකේ හැදෙනවා. චක්කු දශකේ කියන්නේ මොනක් තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ කුල නමයයි. තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය චක්කු ප්‍රසාද රූපය.
දැන් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් මේ ටික හැදෙනවා දැන් එතකොට කීයක් එකතු වුණාද මෙතන රූප 40ක් තියෙනවා ඊළඟට තවත් හැදෙනවා කන ඒකට කියනවා සෝත දශකය කියලා එතන කීයක් තියෙනවද එතනක් තියෙනවා ඔව් මෙතනක් තියෙනවා 10ක් ඒක සෝත ඊළඟට තව ටිකක් කියලා යනකොට මේ කියන්නේ ඒකම හැදෙනවා ගහන දශකේ ගහන දශකේ කීයක් තියෙනවද ගහන දශකේ 10ක් තියෙනවා දැන් මේක චක්කු මෙතනක් තියෙනවා රූප 10ක් මෙතනක් තියෙනවා රූප 10ක් ගහණයේ තියෙනවා රූප 10ක් තව තියෙනවා ජීවහා දශකේ කීයක් තියෙනවද ඒත් 10ක් තියෙනවා නේද දැන් කීයක් වෙනවද රූප කලාප 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 තියෙනවා 7ක් රූප කලාප 7ක් තියෙනවා දැන් බලන්න රූප කලාප 7 තනිකර රූප ගත්තොත් 70ක් දැන් මේ පසුවාව රූප කලාප 4ක් එකතු වෙලා දැන් එතකොට 3යි 4යි 7යි මේක තේරුණාද හරිනේ දැන් ඉතින් දැන් මේ මිනිස්සයා දැන් ගුරුව වෙලා වැඩිලා දැන් ළමෙක් බවට පත් වෙලා දැන් මේ රූප කලාප ඉතින් වැඩිලා 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 තියෙනවා දැන් මේව ඔක්කොම මොනවද මොන රූපද මේවා මොන හටගත්තේ මොකෙන් කර්මයෙන් හටගත්තේ මේ ඇස් හැදෙන්නේ කර්මජ රූපයක් හැටියට කන් කර්මජ රූප නාසය දිව කර්මජ රූප කර්මජ රූප කලාප කීයක් තියෙනවද හතක් තියෙනවා දැන් අපි හැම එක්කෙනාගේම ජීවිතවල කීයක් තියෙනවද කර්මජ රූප කලාප හතක් තියෙනවා ඒවත් කර්මජ රූප හතක් තේරුණා මේ තමුණාද අපේ කර්මජ රූප හතක් විතරද තියෙන්නේ තව තියෙනවා චිත්තජ රූප දැන් අපි හිතනකොට දැන් කර්මජ රූප කලාප හතයි චිත්තජ රූප තියෙනවා චිත්තජ රූප කියලා කියන්නේ අපි හිතනකොට මේ බලන්න දැන් මේ අත ඔසවනවානේ මෙහෙම අත ඔසවනකොට අතේස වෙන්නේ කර්මයෙන්ද නැහැ සිතේ අතේස වෙන්නේ හිතෙන් එතකොට ඒ අත හිතේ අතේ හිත නිසා අතේස වෙනකොට කර්මජ ටික නවතිනවාද නැහැ කර්මජ රූපත් ටිකක් තමයි කර්මජ රූපත් ටික තමයි මේ එස වෙන්නේ නේ එතකොට එතන චිත්තජ රූපත් තියෙනවා කර්මජ රූපත් තියෙනවා දැන් අපි අත මෙහෙම තියාගෙන හිටිය අත ඔසවනවා එතකොට චිත්තජ රූපයි කර්මජ රූපයි ඔක්කොම ටික උඩ ගියා අත පහත් කරනවා කර්මජ රූපයි චිත්තජ රූපයි දෙගොල්ලම පහට යනවා තේරුණානේ දැන් එතකොට ශරීරයේ චිත්තජ රූපක් තියෙනවා. කර්මජ රූප වලටම මේක ගෙනියන්න බෑ. දැන් කර්මජ රූප හැදුණා, ඇස් හැදුණා, කන් හැදුණා, හදවත හැදුණා, ඔක්කොම හැදුණා. ඉතින් ඔහේ මැටි ගුලිය වගේ හොය තියන්න වෙනවා. නේද? මොකක්වත් කරන්න බෑ. දැන් චිත්තජ රූප තමයි මේ ඔපරේට් කරන්නේ. ඒ වගේම තමයි දැන් අපි අර මේක වැහුවනේ ගිහිල්ලා. දැන් දැන් අතේ මේ පොඩි ධාඩිය එහෙම පොඩ්ඩක් සමහරුගේ තියෙනවා නේ. ඒ මොනවද? කර්මයේ ධාඩිද? හිතෙන්ද ධාඩිද? ඍතුවේ. දැන් මේ ධාඩිය ගතිය රත්චිච ගතියක් තියෙනවනේ. දැන් ඔය ඔතන ඉන්නකොට ටිකක් අහුව වැඩෙනවා නේද? ඒවා මොන රූපද? ඍතුජ රූප. නේද? ඍතුජ රූප කියන එකත් ඒත් තියෙන යුනිට් එකකටයි. දැන් හරි චිත්තජ රූප මොනවද දැන් මේ ටික හරියක්
චිත්තජ රූප තියෙන මොනවා කොහොම තියෙන්නේ පඨවි ආපෝ මේක මේ තේජෝ වායෝ කියන බලන්න වර්ණය ගන්ධය රස ඕජා ආයවට නැහැ චිත්තජ රූප වලට චිත්තජ රූප වලට නැහැ ජීවිතින්ද්‍රිය ඉන්නේ ජීවිතින්ද්‍රිය තියෙන්නේ මොකෙන්ද මොනවට තියෙන්නේ කර්මජ රූප වලට ජීවිතින්ද්‍රිය මේවට හැදෙන්නේ නැහැ දැන් ඔන්න මේක මොකද්ද චිත්තජ ඊළඟට තව තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේක ඇවිල්ලා ඍතුජ ඍතුජ ඊළඟට තියෙනවා අපි කෑම කනවනේ නේද දැන් මෙතන හොඳට අහුම් කන් දෙන්න අපේ ශරීරයේ තිබෙනවා කර්මජ රූප වර්ග කීයක් තියෙනවද හතක් තියෙනවා නේද කර්මජ රූප වර්ග හතක් තියෙනවා එතකොට ඒ ඇස්සේ චිත්තජ රූපක් තියෙනවා ඒ ඇස්සේ ඍතුජ රූපක් තියෙනවා නේද දැන් මේ ටික ඔක්කොම කර්මජ රූප එහෙම දකගෙන යන්න මොනවද කරන්න ඕනේ ඔව් දැන් ජපානින් වාහනයක් ගේනවා දැන් මේ brand new වාහනයක් ගේනවා ඉටිකොලේවත් කන්න නැහැ දූවිලිව පොඩ්ඩක් පැදිලා නැහැ හොඳම හොඳ අලුත් වාහනයක් දැන් ඒ වාහනේ ගෙනල්ලා හරිය අනුභව සම්පන්නයි නේද හරියම හොඳයි ඉතින් ඒ වාහනේ ගෙනල්ලා දැන් පාරේ ගෙනියනවා පුළුවන් ගෙනියන්න අපි හිතමු මේ රෙජිස්ටර් කරනවානේ නේද ඒ කියන්නේ රෙජිස්ටර් කරනවා කියලා කියන්නේ මොකද්ද රෙජිස්ටර් කරනවා කියලා කියන්නේ ඔව් අර නම් දෙන්නේ ළමයිනේ නමක් දාන්නේ සිරිපාල ගුණපාල අර වගේ ඔය ඒකක් තමයි ඔය තියෙන්නේ ඔයක නම්බර දාන එකක් තියෙන්නේ ඔය නම්බරයක් දානවා කියලා කියන්නේ යාට තනි නමක් දෙනවා නේද ඒ නම රෙජිස්ටර් කරනවානේ උපැන්න සාතිකේ ඔන්න ගිනාවා උපැන්න සාතිකේ දුන්නා දැන් ඕ මොන රටින් ගිනාවත් මෙහි අර අර තෙල් ගහන ගණට යන්නම වෙනවා ඒකේ නැතුව යන්න බෑ ඒකේ නැතුව යන්න බෑ ඒ වගේ මේ ඕජා ආ කියන්නේ තියෙනවනේ මේ ආහාරජ රූපේ මේවට දෙන්න ඕනේ. දැන් ආහාරජ රූප දෙන්න නම් මොකද කරන්න ඕනන්නේ? ආහාරජ රූපේට තනියෙන් ඉන්න බෑ. ආහාරජ රූපේ ඉන්නේ මොකක් එකද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස ආන්නේ හරියක තමයි ඕජාව තියෙන්නේ. ඒක නිසා අපි දාමු දැන් මේක ආහාරජ වෙනස මොකද්ද මේ චිත්තජ රූප වලට තියෙන කීයද රූප 8යි ඍතුජ රූප වලට 8යි ආහාරජ රූප වලට 8යි අපි එහෙම හිතා ගමු පොඩි පොඩි වෙනස්කම් තියෙන එක පස්සේ කියලා දෙනවා මේක තේරුණාද දැන් එතකොට අපේ ශරීරයේ රූප කීයක් තියෙනවද දැන් රූප කලාප කීයක් තියෙනවද කලාප 10ක් තියෙනවා බලන්න රූප කලාප වශයෙන් තියෙනවා 10ක් හැබැයි ඒ කලාප වශයෙන් 10ක් තියෙන්නේ ඔක්කොම ලොට් එක ගත්තාන් පස්සේ ඒ කියන්නේ හිසේ පටන් දෙපතුළු දක්වාම කියලා ඔක්කොම ටික මිටි කරාන් පස්සේ තමයි
කලාප 10ක් තියෙනවා. හැබැයි මේ එක එක තැන් වලට ගියාන් පස්සේ ඒක කොටස් කරාන් පස්සේ ශරීරයේ කොටස් කරාම ඒ කොටසක තියෙන්නේ ටිකයි. 10ම නියෝජනය වෙන්නේ නැහැ. අපි බලමු දේ. මේක තේරුණාද? එතකොට ප්‍රශ්නයක් අහනවා. මේ අපේ ශරීරයේ දැන් ප්‍රශ්නයක් අහන. අපේ ශරීරයේ රූප කලාප කොච්චරක් තියෙනවද? 10. රූප කලාප තියෙනවා 10ක්. ඒ රූප කලාප 10ේ කර්මජ රූප කලාප කීයක් තියෙනවද? 7යි. චිත්ත ජීව චිත්ත ජීව එකයි ඍතුජ එකයි ආහාරජ තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා පස්සේ කියලා දෙන්න. නමුත් ඔච්චර තමයි තියෙන්නේ. දැන් ඔය ටික ඇත්තටම තනියට තනි රූප කරොත් එහෙම කොච්චරක් වෙනවද? කලාප නැතුව 94 කීයක් තියෙනවද? තේරුම් ගන්න එතකොට හරි ලේසි. දැන් මේක මකනවා. මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිනේ? අපි මිනිසෙක්. මිනිසෙක් ගත්තම මේ අපි බලමු මිනිසයාගේ ශරීරය. මිනිසයාගේ ශරීරයේ අපි ගමු ඇහැ. මේ හරිය විතරක් ඇහැ ගත්තම ඒ ඇහි රූප කීයක් තියෙනවද කියලා දැනගන්න හැකියාව තිබිය යුතුයි. තේරුණානේ? දැන් ඔන්න භාවනා කරනවා. භාවනා කරනකොට දැනගන්න එපේ. ඇහැක මේ ඇහි කියන්න බලන රූප කොච්චරක් තියෙනවද? රූප කලාප මෙතන ප්‍රධානේ මොකද්ද? චක්කු ප්‍රසාදේ ප්‍රධානයි. චක්කු ප්‍රසාදයට තනින් ඉන්න පුළුවන්. ඒක උපරූපයක්. ඒ කියන්නේ මොකද්ද? උපාදාය රූපයක්. චක්කු ප්‍රසාදේ කියන එක කර්මයෙන් හැදෙන උපාදාය රූපය. එතකොට චක්කු ප්‍රසාදේ කර්මයෙන් හැදෙනකොට කර්මයෙන් මේකට හදලා දෙන්න ඕනේ මොකද්ද? පඨවි හදලා දෙන්න ඕනේ. ආපෝ තේජෝ වායය හදලා දෙන්න ඕනේ නේද? වර්ණ ගන්ධ රස ඕජා හදලා දෙන්න ඕනේ. ජීවිතින්ද්‍රියක් හදලා දෙන්න ඕනේ. කර්මයෙන් ඔක්කොම ටික චක්කු ප්‍රසාදේ හදලා දෙනවා නම් කර්මයෙන් හැදෙනකොට ඒ චක්කු ප්‍රසාදයට ඔක්කොම ටික හරි ගස්සලා දෙන්න ඕනේ. දාර මේ මොකද්ද ටැබ් වගේක් එනවා. මොකද්ද මේ ටැබ් එක? මේ Samsung එනවා. ඊට පස්සේ අර Samsung එනවා. තව iPad Apple එනවා. ඒවා එනකොට කවරෙත් ඒගොල්ලෝ හදලා දෙන්න ඕනේ. ඒකේ අර උඩ තියෙනවනේ අර දූවිලි හැම වදින්න නැති වෙන්න ලේයර් එකක් තියෙනවා. ෆිල්ම් එකක්. ඒකත් ඒගොල්ලෝ හදලා දෙනවා නේද? කවරේ හදලා දෙනවා. ඊට පස්සේ ඔක්කොම ටික ඒගොල්ලෝ හදලා දෙනවා. එතකොට අන්න ඒ වගේ පඨවි ආපෝ තේජෝ ආය හදලා දෙන්න ඕනේ. කර්මෙන් වර්ණ ගන්ධ රසෝජ හදලා දෙන්න ඕනේ. ජීවිතය හදලා දෙන්න ඕනේ. චක්කු ප්‍රසාද හදලා. ඔය ඔක්කොම පැකට් එකට එන්නේ. ඔක්කොම පැකට් එකට එන්නේ. එතකොට එතන කීයක් තියෙනවද රූප? 10ක්.
10යි. රූප 10යි. මේක ඇවිල්ලා චක්කු දසක කලාපේ. හරි නේද? දැන් මෙතන තියෙන මොකද? චක්කු දසක කලාපේ. කීයක් තියෙනවද? 10යි. ඔය හරි චක්කු දසක කලාපේදී විතර තියෙන. ඈ? කාය දසක මෙහෙම තියෙන. දැන් පොඩ්ඩක් මෙහෙම කරන්න බලන්න. එතකොට නිකන් අර නිකන් දැන් තේරෙනව නේද? තද වෙනවා කියලා. ඒ ඇහැට නෙවෙයි දැනෙන්නේ. කයට. එහෙනම් ඒ චක්කු දසකේ තියෙන තැන කාය දසකේ තියෙනවා. නේද? කාය දසකේ තියෙනවා. එතන 10යි. ඊළඟට දැන් මේ ඇහැ අපි හිතමු මේ මෙහෙම හිතන්න බලන්න. ඇක්සිඩන්ට් එකක් වෙනවා. මේක හොඳට උණුතුරු බීර උණුතුරු වන්න කට්ටියට ඉන්දියා. මේ ඇහැ ගැන කතා කරනකොට ඕක වෙනවා. චක්කු දසකේ. කාය දසකේ. මෙහෙම හිතන්න යම් කිසි කෙනෙක්ගේ ඩැමේජ් එකක් වෙලා එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇහක් ගැලවිලා යනවා. එතකොට මේ ඇහැ අපි හොයනවා. දැන් ඉතින් ඇහැ විතරනේ තියෙන්නේ. ඒක ස්ත්‍රී ඇහක්ද දන්නෙත් නැහැ. පුරුෂ ඇහක්ද දන්නෙත් නැහැ. මොකද්ද කරන්නේ ඊට පස්සේ? භවය නෙවෙයි. මෙහෙම මෙහෙම එකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. බලන්න එක පොඩි ඩිංගකින් වෙනස් වෙනවනේ. භවයයි භාවයයි. භවය කියන්නේ මොකද්ද? උප්පත්ති භව, කර්ම භව. භාවය කියන්නේ භාව රූපය කියලා කියන්නේ මොකද්ද? ඒ රූප වර්ගයක්. නේද? ස්ත්‍රී භාවය හෝ මේක ස්ත්‍රී රූප හෝ මේක පුරුෂ රූප කියන්නේ. ඒක ඇවිල්ලා මේ දැන් සාමාන්‍ය ලෝකයේ ස්ත්‍රී කෙනෙක් හැටියට පුරුෂ කෙනෙක් හැටියට තෝරගන්නේ ඕලාරික වූ ලිංග ස්වභාවය. හැබැයි අපි අපේ හැමක් හැපුවෙන් පස්සේ තෝරන්න බෑ. මොකද්ද කරන්න ඕනේ? හරීම බොහොම පුංචියට තිබෙනවා ස්ත්‍රී භාව රූපයේ නියෝජනය වෙන්නා වූ රූප ස්වභාවය. ඒකෙන් තමයි අල්ලන්නේ. ඊළඟට දැන් අපි ඇහක් අරගෙන ගිහිල්ලා බලනවා. දැන් ඉතින් ඇහැ මේ අපි හිතමු මැරිලා කියලා. නමුත් ඒක කපලා බලනවා කාගේ ඇහක්ද? පිරිමි කෙනෙක්ද? ගෑනු කෙනෙක්ද? තෝරගන්න පුළුවන්ද? නෑ. පුළුවන්. පුළුවන් පුළුවන්. අර ක්‍රොමසෝම් වැඩ කරන විදිහක් තියෙනවා. තියෙනවනේ ක්‍රොමසෝම් ලේයර් ක්‍රොමසෝම් ලේයර් එකේ වැඩ කරන විදිහක් තියෙනවා. XY. අන්න එහෙම තමයි. එහෙම තමයි තියෙන්නේ. පුළුවන් හොඳට බලා ගන්න පුළුවන්. ඊළඟට ඒකෙන් තේරුම් ගන්නවා මේක ස්ත්‍රියගේ ඇහත් මේක පුරුෂයගේ ඇහත්. ඇයි එහෙම පුළුවන් වෙන්නේ? භාව රූපත්වයේ හැරේ තිබෙච්ච නිසා නේද? ඔන්න එතකොට මරුණන් පස්සෙත් එහෙම වෙනවා නම් උප පණ දිනකොට කොහොමද තියෙන්නේ බෑ නේද? ඔන්න භව දසකේ. කීයක් තියෙනවද? 10යි. ඇහැක් ළඟ කීයක් තියෙනවද රූප? 30ක්. රූප කලාප 3ක් තියෙනවා. ඇත්තට මේ ඇහැගාව තියෙන්නේ චක්කු දසකේ විතරක් නෙවෙයි. අපි චක්කු දසකේ කියලා ගන්නේ රූප බැලීමට උපකාර කරගන්න ඉච්චරයි. නේද? නමුත් මේ හරියේ ඉන්නවා එයත් එක්ක තව කාය දසකේ ඉන්නවා භව දසකේ ඉන්නවා නේද? දැන් බලන්නක මෙහෙ ඉන්නකොට අපේ ගිවල් ගාව කියන්නේ දැන් මේ මහත්තයා මේ පින්වතුන් ගිවල් ගාව ඉන්දියන් පවුල් ඉන්නවනේ අල්ලපු ගාන නේද? ඒ ඇටේම ඉන්නවනේ ඉන්දියන් පවුල්. චීන පවුලත් එකක් ඉන්නවනේ. ඒ වගේ තමයි නේද? ඒ වගේ තමයි මේ චක්කු දසකයක් වගේ භව දසකයක් වගේ එහෙම ඉන්නවා. මේ වගේ පවුල්. දැන් මේක ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම
චක්කු ප්‍රසාද දස පවුලක් නේද කාය දසක රූප පවුලක් භව දසක රූප පවුලක් දැන් එතකොට මේ ඇහැක තියෙනවා කීයද දැන් රූප කලාප 3යි තනි රූප 3යි දැන් දැන් අපි මේ හොඳට බලන්න ප්‍රායෝගිකව බලන්න දැන් මේ ඇහැ මෙහෙම තියාගෙන උඩට හරවනවා කර්මෙන්ද හරින්නේ දැන් මෙහෙම ඉන්න ගමන් දැන් මෙහෙම තමන් ඉන්න ගමන් අනිත් එක්කෙනා මොකද්ද ලියන්නේ කියලා මෙහෙම හිමීට බලනවා නේද කර්මෙන්ද පේන්නේ මොකෙන්ද චිතෙන් නේද හිමීට හරවනවා ඊට පස්සේ මෙහෙම හරවනවා ඊට පස්සේ යා මේ පැත්ත බලනකොට දන්න නැතුවක මෙහෙම හරවන මොකද්ද කර්මෙන් දැරුන ආන්න චිත්තජ රූපත් එහෙනම් කීයක් තියෙනවද මේ ඇහැගාව කීයක් තියෙනවද අටක් තියෙනවා චිත්තජ රූප කලාප එක චිත්තජ කලාප එතන අටක් තියෙනවා තේරුණානේ ඊළඟට දැන් කලාප කීයක් තියෙනවද මේ වෙනකොට හතරයි ඊළඟට දැන් අපි ඔය පොඩ්ඩක් මේ ඇහැ ඉර අවදිහයෙන් බැලුවන් පස්සේ මොකද වෙන්නේ ප්‍රශ්න ගහනවා නේද ඒ වගේ වටපිටාව රත් වෙනකොට මේ ඇඟට විතරක් නෙමෙයි ඇස්සුත් ප්‍රශ්න වෙනවා එහෙනම් මොකද්ද ඍතුජ රූපත් තියෙනවා අටක් තියෙනවා කලාප කීයක් තියෙනවද කලාප පහක් තියෙනවා ඊළඟට දැන් මේ හොඳට බලන්න මෙහෙම දැන් මහන්සියලා වැඩ කරලා මහන්සියලා 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 ඉන්නවා මහන්සියලා ඉන්නකොට මේ කතා කරත් නිකන් ඒ තරම් ඔඩු උස ගන්න බෑ ඇස් දෙකක් ගිලන් වෙනවා ඇයි ආහාර රූප දැන් හොඳට කතා කරත් වැඩකට ඉන්නේ නැහැ යම් කිව්වත් ඉන්නේ නැහැ ඉතින් ඇයි ආහාර රූප වලින් ගිලන් වෙලා අඩුයි ඊළඟට හොඳට කිරිත එකක් එහෙම ගිහලා චීස් කෑල්ලකුත් එක්ක ස්කූප්ක් එහෙම කිට්ටු කරගෙන ඉතින් දැන් ඔන්න චොකලට් එකකුත් අර චොකලට් වල තියෙනවනේ අරවා ඉතින් ඔන්න දැන් ගහ කාලා බීලා තේකෝප දෙකක් බොනවා එකෙන්ද දැන් ස්කෝතු වලමුත් හතරක් විතර ගන්න චීස් කෑලි දෙකයි ඈ චොකලට් පේන් දෙකයි නොපේන් එක දෙකක් දැන් ඔන්න ගත්තා දැන් මොකද වෙන්නේ දැන් ආහාර තියනවා නේද දැන් ආහාර ජරූප වැඩුණා පස්සේ මෙතට ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා මෙහෙම කරමු ඊට හතර වටේම බලනවා ඇයි ඇහැට පණ වැදුණා නේද එහෙනම් ඒ හරිය මොනවද තියෙන්නේ ආහාර රූපත් තියෙනවා කීයක් තියෙනවද දැන් මාට කීයක් තියෙනවද රූප 6 රූප කීයක් තියෙනවද 54 54ක් තියෙනවා මේ ඇහි කීයක් තියෙනවද රූප 54යි දැකීමට ඒක දැකීමට නියෝජනය වෙන්නේ කීයද 1යි දැකීමට නියෝජනය වෙන්නේ එකම එක රූපයයි ඒ තමයි ප්‍රසාද රූපේ හැබැයි ඒ ප්‍රසාද රූපේ තියෙන තැන අනිත් රූප කීයක් තියෙනවද අනිත් රූපක් තියෙනවා කලාප 6ක් තියෙනවා කලාප 6ේ රූප තියෙනවා 54 මෙන්න මේක අපි දැනගන්න ඕනේ සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් හොඳට දැනගෙන තියෙන්න ඕනේ මෙන්න මෙහෙම මේ හරියේ රූප 54ක් තියෙනවා කියලා. තේරුණාද මේක? තේරුණා. රූප 54ක් තියෙනවා. මේ විදිහට මෙනෙහි කරන එකට කියනවා මොකද්ද? කලාප පිළිබඳව බලනවා. කලාප සම්මර්ෂණේ කරනවා කියලා.
ඊවගේම තමයි මේ හරියේ කර්මජ රූප කීයක් තියෙනවද? කර්මජ රූප කලාප කීයක් තියෙනවද? ඒකත් දැනගන්න ඕනේ. කර්මජ රූප මොකද බලන්න? හොඳට හිතන්න. කර්මජ රූප කලාප කීයක් තියෙනවද? තුනයි. ඒ තමයි 10. 10 10 ඒවා තියෙන්නේ. චක්කු දසකය, කාය දසකය, භාව දසකය ඒවා කර්මජ රූප කලාප. චිත්තජේව චිත්තජමය. ඍතුජේව ඍතුජයි. ආහාරජේව ආහාරජයි. තේරුණාද? දැන් මේ යම්කිසි කෙනෙක් භාවනා කරන්නට වාඩි වෙලා භාවනා කරනකොට මෙන්න මේ ඇහැගාව මෙන්න මෙහෙම જાතියක් තියෙනවා මගේ මේ ඇහැ එහෙට මෙහෙට පොලවන්න පුළුවන්කම කියන්නේ කර්මජ නෙවෙයි ඒවා. මොනවද? චිත්තජයි. ඒ වගේම ඒ අතර මම මෙහෙම පොඩ්ඩක් එහෙම ඇහැට සැලුවෙන් පස්සේ ඇන්නෙන් පස්සේ දැනින්නේ නිකන් බෝලයක් වගේ දැනින්නේ ගොරෝසු මොකද්ද? කාය. ස්පර්ශයක් නේ දැනින්නේ. හැබැයි චක්කු ප්‍රසාද රූපයත් එතන තියෙනවා. දැන් මේ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. තේරුණා? මේක තේරෙන්නේ නැති. හරි, කොහොම තියෙන්නේ ඇරලා අපි වෙන පැත්තකට යන්න. මේක මකන්නේ නැහැ, මේක මෑකුවොත් විනා. ඊළඟට දැන් මේක හරි. දැන් කන. මේ කණේ. කණිත් තියෙනවා රූප කලාප කියන. සෝත දසකය 10යි. කාය දසකේ 10යි. භාව දසකේ 10යි. චිත්තජ 8යි. ඍතුජ 8යි. ආහාරජ 8 කීයද? 54යි. මේ කණිත් 54යි. එතන බලන් ගියන් පස්සේ ওই විදිහටයි ඇහි 54යි, කණේ 54යි. නාසයේ 54. හොඳට කියන්න. හොඳට කියන්න. 54 එදවල ෂෝට් හොඳට දැනගන්න. ගහන දසක කාය දසක භාව දසක චිත්තජ 8යි ඍතුජ 8යි. මෙතන කීයක් තියෙනවද රූප? 54ක් තියෙනවා. 54ක් තියෙනවා. දිව දිවෙති වෙනවා. ජීවා දසකයයි, කාය දසකයයි, භව දසකයයි, චිත්තජ ආහාර කීයක් තියෙනද? 54. මේක තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගිකව. මේ අපි තේ බොනකොට මෙහෙම එකක් වෙනවා. ප්‍රශ්නේ තේ එකක් වුණා. සීනි හැම හොඳට දාලා කිරිටිකුත් දානවා සාමාන්‍ය. දැන් තේ එකක් බොනකොට හොඳට ඉතින් මේ කිරිටිකක් එහෙම හොඳට දාලා කිරි හැම දාලා එහෙම ගත්තාන් පස්සේ තේ එක හොඳයි. රසයිනේ. ප්‍රශ්නේ. දැන් තේ එක බොනකොට කට ටිකක් පිච්චෙනවා. ඒකෙන් දිව හරිය පිච්චෙනවා. ඒ දිව පිච්චෙනකොට දැනෙන්නේ මොකටද? කාය. දිව පිච්චෙනකොට දැනෙන්නේ කාය. එතන තියෙන කාය ප්‍රසාදය. හැබැයි රස්නේ පොඩ්ඩක් අඩු වුණා. ඔන්න දැන් තේරෙනවා රසය. ඒ මොන ප්‍රසාදය? ජීවා ප්‍රසාදය. නේද? ජීවා ප්‍රසාදය. එතකොට ජීවා ප්‍රසාදය 10. ඊළඟට කරන්නේ මොකද්ද? දැන් මේ පොඩ්ඩක් දාගෙන යනකොට ඊට පස්සේ මොකද කරන්නේ? ෆූස් ගාලා දැන් ඔන්න මේ එළියට පිඹිනවා හරි නැත්නම් අයින් කරා
හරි දැන් ඉක්මනට මොකද කරන්නේ එළියම කුරන් ටිකක් ගන්නවා කොහොමද ගන්නෙ ගාලා අද කකට පිටිලා තියෙන්නේ එහෙම ගන්නවා නේද ඒ මොනවා ඍතුජ එකක් තියෙනවා කාය චිත්තජ හිතින් ගන්න හිතින් එළියෙන් එනවා ඍතුජේව එනවා හැබෑව හැබැයි ඒක ගන්න අර දිව හරිය අස්සලා අදිනවා දැන් මේ මොනවද චිත්තජ ඊළඟට එහෙම කරන්න හරි පණක් තියෙන්න eBay ඒ මොනවද ආහාර දැන් උට කීයක් තියෙනවද මෙතන 54ක් තියෙනවා ඇහි රූප 54යි කනේ රූප 54යි නාසයේ රූප 54යි දිවේ රූප 54යි තේරුණාද ඇහි රූප කලාප 6යි කනේ රූප කලාප 6යි නාසයේ රූප කලාප 6යි දිවේ රූප කලාප 6යි 54යි තනි රූප මේක තේරුණාද අපි දැන් ඇහැ කියන එක හැමතැනම තියෙනවද නැහැ පොඩ්ඩයි කන කියන එක හැමතැනම තියෙනවද නැහැ මේ ස්ථාන දෙකක් නේ නාසයේ පොඩි තැනයි කට දිව පොඩි තැනයි එතකොට මේ ස්ථාන මෙතන මේ බෙල්ලෙන් උඩ රූප කොච්චරක් තියෙනවද 57 ඒව කීයක් තියෙනවද 54 ඒවම 4 4ක් තියෙනවා තාම කායක කිව්වේ නැහැ දැන් කය බලමු දැන් මේ මේ ටික මෙතන උඩක් තියෙනවා නමුත් අපි හිතමු මේ අතක අරගෙන දැන් අපිට අතට දැනෙනවානේ නිකන් මොකක් හරි බරක් හරි උෂ්ණයක් හරි සීතලක් හරි එහෙම දැනෙනවානේ ඒකට අපි කාය කියලා දරමු බලන්න කාය කියා තිනද කාය දසකය කාය දසකේ ඊළඟට තියෙනවා කීයක්ද එතන 10 ඊළඟට ඒ කය ස්ත්‍රී කෙනෙක්ගේද පුරුෂ කෙනෙක් අන්න භාව රූප භාව භාව දසකේ ඊළඟට දැන් මේ අත එහෙට මෙහෙට දැන් කාය දසක භාව දසක මෙහෙම ඔසවන්න පුළුවන් මොකද්ද චිත්තය කියද 8 ඊළඟට ඍතුජ කියද 8 ඊළඟට ආහාරජ කීයක් තියෙනවද මෙතන 44 මෙතන තියෙන්නේ 44යි තේරුණාද කායද කාය කයේ තියෙන රූප කලාප කීයද 44යි කලාප වශයෙන් 5යි කලාප වශයෙන් 5යි රූප වශයෙන් රූප 44යි ඇහි කලාප වශයෙන් 6යි රූප වශයෙන් 54යි කනේ කලාප වශයෙන් 6යි රූප වශයෙන් 54යි නාසයේ කලාප වශයෙන් 6යි රූප වශයෙන් 54යි දිවේ කලාප වශයෙන් 6යි රූප වශයෙන් 54යි කය කලාප වශයෙන් 5යි රූප වශයෙන් 44යි තේරුණා මේක හරි අමාරු වැඩේ මේ යමක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න.
ते बैली में की ना क्रिया व तमुलिक एक अने दर्शने की ना कहती बिन्ने के निसाम विकर दान्ते वा उपकार नाटे सिद्धि बिन्ने के निसाम सिद्धि बिन्ने एक निसाम उपकार है ना अनित्य वा अनित्य उपकार है नियोजन मेतन कियन रूप रूप तीन फनसतर මේ 54 න් ඇහ නියෝජනය වෙන්නේ කීයද 10 කලාපයක් නේ එතකොට ඒ 10 න් ඒ මොනවද චක්කු දසකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා නේද එතකොට ඒ 10 ව හැදුනේ මොකෙන්ද මේ ජීවිත ඉන්ද්‍රිය සහ චක්කු චක්කු ප්‍රසාද රූපේ එතකොට ඒක හැදුනේ මොකෙන්ද කර්මය කර්මෙන් හැදිච්ච ඒ දසකය එතකොට නැති වෙන්නේ මොකද්ද චක්කු ප්‍රසාදය එතකොට මේ චක්කු ප්‍රසාදේ නැති වුණාන් පස්සේ කීයක් ඉතුරු වෙනවද 9යි එතකොට වෙන්න ඕනනේ කීයද ඈ 53ක් වෙන්නේ නැහැ හේතුව අර ප්‍රසාදේ යනකොට අනිත් 9 දෙනත් වැඩ කරන්නේ කඩාවැටෙන नम दिन जीवित इंद्रिय नरंडने प्रसाद रूपे हदरती मंडी पणसर खाए ප්‍රසාද වෙන එකක් ක්‍රීටන්න බෑනේ කාය දසකෙ තියෙන කාය කාය මුළු කාය කියන්නේ හැමතැනම තියෙන එක නේද ඒක තේරුණා අර සංඛ්‍යා ඔතන බලලා තියෙන සංඛ්‍යා වශයෙන් ඇයි මෙතෙන් අඩුවක් උනේ කියලා කලාප ඔව් ඒ කියන්නේ දැන් චක්කු දසකේ තියෙන චක්කු ප්‍රසාද රූපී තියෙන තැන එතන 54ක් උනේ ඇයි කාය तुआल खरी तदवीम खरी हिवीम खरी मुख खरी दिन धन जीर्णीम
ඊළඟට මේ ලේවල වතුර වගේ ඒ වගේ ලේවලත් එක්තරා විදිහකට තියෙනවා හැබැයි රිදීමක් එන්නේ නැහැ. හැබැයි ආ ඕජා ගතියක් තියෙනවා. ප්‍රසාදිනිය ගතිය තියෙන හැම ප්‍රසාදිනිය ගතිය කය නියෝජනය කරන හැමතැනක තියෙන හැබැයි නැත්ති නියපුතු වල නැහැ. කෙස් වල නැහැ. කෙස් ලොම් මැරි ගිය හැම නියපුතු දත් අගිස්ස ඒ වගේ තැන් වල නැහැ. කාය ප්‍රසන්න. අනිත් හැමතැනම තියෙනවා. ස්නාය ඔබ පටවී පටවීමයි හැබැයි නියෝජනේ වෙන විදිහ වෙනස්. කවදාකවත් පටවී ගතිය කොහේ තිබුණා? පටවී ගතිය කොහේ තිබුණත් පටවීම තමයි. හැබැයි පටවී ගතිය ඒ වෙලාවට ඒ ඇති වෙලා උදව් කරන උදව් කිරීම සහ නියෝජනය වීම වෙනස්. දැන් අපි හිතමු ශ්‍රී ලංකාවේ මිනිස්සු අවිලා ඉන්න 6 දෙනෙක්. මේ අවිලා ඉන්න 6 දෙනෙක්. එක්කෙනෙක් වැඩ කරනවා මේ ඩෙන්ටිස් කෙනෙක් හැටියට. එක්කෙනෙක් සර්වාංගලස්ක. අනිත් එක්කෙනා ඉංජිනේර. අනිත් එක්කෙනා බස් එකේ වැඩ කරන ඩ්‍රයිවර්. අනිත් එක්කෙනා බේකරි වැඩ කරනවා. තව එක්කෙනෙක් පොලිස් දානවා. ඈ? ඉස්කෝලේ ටීචර්. එකකට දානවා. එතකොට එයා වැඩියෙන් හම්බ කරන ඉස්කෝලේ බැංකුවේ දෙකේ දැම්මොත් එක දාන ඉස්කෝලේ කිව්වා. එතකොට දැන් කීයක්? කීයක් තියෙනවද? ඔක්කොම ආවේ ශ්‍රී ලංකා. සිං ශ්‍රී ලංකික. එක්කෙනෙක් ඩෙන්ටිස්, එක්කෙනෙක් ෆිසිෂන්, අනිත් එක්කෙනා ඉංජිනේර්, අනිත් එක්කෙනා ඩ්‍රයිවර්, අනිත් එක්කෙනා ටීචර්. බේකරි. දැන් මේ ශ්‍රී ලාංකිකයෝ 6 දෙනා ශ්‍රී ලාංකිකයෝ වුණාට ඒගොල්ලන්ගේ සේවාව ලැබෙන්නේ ස්ථාන 6කට. හැබැයි ශ්‍රී ලාංකිකයෝ තමයි. පටවි ධාතුව පටවී ධාතු වශයෙන් එකයි. හැබැයි මේ පටවී ධාතුව මතු වෙච්ච තැන එයා මේ පටවී ධාතුවේ හැටියට යම්කිසි උපකාරයක් කරනවානේ. ඒ උපකාරය එයාගේ යුනිට් එකට විතරයි කරන්නේ. දැන් දශක කලාප වල දිනන දශක තියෙනවානේ. දැන් බලන්න චක්කු දශකයේ මේ මෙහෙමයි. මේ ඇහැ කියන තැන රූප කීයක් තියෙනවද? 50. යුනිට් කීයක් තියෙනවද? යුනිට් 6. එක ඒ යුනිට් 6ෙම තියෙනවානේ පටවී නේද? චක්කු ප්‍රසන්න චක්කු දශකයේ තියෙන පටවි ධාතුවක්. කාය දශකයේ තියෙන පටවි ධාතුවක්. භාව දශකයේ තියෙන පටවි ධාතුවක්. චිත්තජී කලාපයේ තියෙන පටවි ධාතුවක්. ඍතුජ කලාපයේ තියෙන පටවි ධාතුව. ආහාරජ කලාපයේ තියෙන පටවි ධාතුව. පටවි ධාතු 30ක් තියෙනවා. 6. හැබැයි ඕක තමයි මම කිව්වේ මේ පටවි ධාතුව තමයි. කොතන තිබුණත් පටවි ධාතුව. හැබැයි එයා ඒ වෙලාවට ඇති වෙලා උදව්පකාර කරන්නේ එයාගේ යුනිට් එකේ අයට විතරයි. වෙන අයට උදව්පකාර කරන්නේ නැහැ. ඒක තමයි සබහා. ඩිරෙක් උදව් කරන්නේ. අන්න. ඒකත් අපි ඉගෙන ගත යුතු පාඩම. අපි අපේට අදාළ වැඩි විතරක් කරන්න ඕනේ. අනවශ්‍ය වැඩ කරන්න යන්න හොඳ නැහැ. අපිට අදාළ නැති අපේ ගෙවල් දොරවලට විතරක් දූ දරුවන්ට විතරක් ආධාර උපකාර කරන්න ඕනේ. ඒ වගේම රැක බලා ගන්න ඕනේ. අනිත්‍යයට උදව් කරන්න යන්න හොඳ නැහැ. කවුරු හරි අහුවොත් එහෙම කියන්න දෙන්නේ. කවුරු හරි අහුවොත් එහෙම මොකද කියන්නේ? මම ඇවිල්ලා පට විදා කියන්නේ. ඇහැට කඳුළු වීම සහ නහය බුරුල් වීම. ඇත්තටම හිතන්න බලන්න මොකද්ද? චිත්තජ. ඇහැ දැන් හිනහ වෙනකොට කඳුළු වෙන්නේ කඳුළු කියලා කියන්නේ චිත්තජනේ.
ඒකෙ තියෙනවා බොරු චිත්තජ තියෙනවා ඇත චිත්තජ තියෙනවා ඒක වෙන එක හැබැයි චිත්තජ චිත්තජ තමයි නේද දැන් අර හිනා යනකොට සතුට වැඩි නේ සතුට වැඩි එතකොට ඇහෙන් කඳු වෙනවා දුකක් ඇති වුණාන් පස්සේ හිතන්නේ ඒ කඳුළු වෙනවා අනිත් එක තමයි ඍතුජ වෙනවා දැන් අපි හිතමු අවුවට ගියාම අවුවේ ගියාන් පස්සේ ඒ වෙනවා අපි හිතමු මොන හරි ඔය මේ දුම වැදුමක් එහෙම අදට දුම ආවන් පස්සේ එහෙම එනවනේ ඒව ඔක්කොම ඍතුජ ඒක වෙන ඒක මේ හැටි දා ගන්න හොඳ නැහැ. විඤ්ඤාති රූප ඒක වෙනම කතා කරමු. ඈ? සරා හැබැයි මම අරක මැගුවා. අර උඩේක මැගුවානේ. මම ගානේ කතා කරා. අර අඳභාවයේ වගේම දිවිලි ඔලු. ඒ ප්‍රසාද කන ඇහෙන්නේ නැති වෙයි කියලා කියන්නේ කන ඇහෙන්නේ නැතිකොට ඒ 10ම නැහැ ප්‍රසාදේ ප්‍රසාද රූප අපි හිතමු මේ සෝත ප්‍රසාදේ නැහැ කියලා සෝත ප්‍රසාදේ නැහැ කියලා කියන්නේ ඒ 10ම නැහැ ස්වාමීන් වහන්සේ මේ වස්තු දසකේ මේකට සම්බන්ධ මේ වස්තු දසකේ අපි කිව්වේ නැහැ මේ උදේ ඉස්සලා කිව්වනේ ඔව් ඒවා මේකට සින් සම්බන්ධ වෙන්නේ නැහැ දැන් තේන්න මොකක් හරි වෙන්නකොට ඒක කලාප 10න් කලාප 9යි ගන්නෑ අනේ ස්වාමීන් වහන්සේ මටත් තව ප්‍රශ්නේ තියෙනවා ආ මම දැන් ප්‍රශ්නයක් තියෙනවා අහන්නවා නෑ දැන් අපි මුලින් පටන් ගත්තේ කලාප 3ක් කරගෙනනේ بس අනිත් ඒවා සේරම අපි කිව්වා වස්තු දසකයේ විතරක් තියෙන वस्तु भाव मिथन देखा वस्तु මේ එහෙම නැති වුණොත් එහෙම මේ හරි ප්‍රශ්නයක් වෙනවා. මොකේද? සෝනාසත් ලේවල නියුක්ලියස් එකක් නැහැ. ඒක නිසා බව දසකයක් තියෙන විදියක් නැහැ. නියුක්ලියස් එකේ තමයි තියෙන්නේ ක්‍රොමොසෝම්ස්. කොහේද වුණා? මෙහෙම තියෙනවා මේ ක්‍රොමොසෝම් කියන්නේ ක්‍රොමොසෝම් කියන්නේ කේ එක ක්‍රොමොසෝම් කියන එකෙන් ක්‍රොමොසෝම් වල ඇතුළත තමයි ඔය ක්‍රොමොසෝම් වල ඇතුළත තමයි ඒ කියන්නේ ෆෙමිනිටි හරි මැස්කියුලිනිටි තියෙන්නේ. හැබැයි ඒ ෆෙමිනිනිටි ගතිය මැස්කියුලිනිටි ගතිය දැන ගැනීම සඳහා උපකාර කර ගන්නා වූ ෆ්ලෝන්ඩින් සිස්ටම් එක තමයි මේ ක්‍රොමොසෝම් සිස්ටම්. शरीर संबंध ඒ කියන්නේ කියන්නේ කෑපු බීපු ආහාර නෙවෙයි. කෑපු බීපු ආහාර ශරීරයට ජීර්ණය වෙලා ගිහිල්ලා මේ මේ තැනකින් තමයි ගන්නේ ලේ හරි මක් හරි කොටස්. අපි දු ලේ ගන්නවයි කියලා. ලේ ගත්තයින් පස්සේ ලේ එකක් DNA ටෙස්ට් එකක් කරන් පස්සේ අපි දු දැන් ළමයි එහෙම ඉන්නවනේ. ඔය ළමයි කාගේද මේ අම්මගේද තාත්තගේද කියලා ටෙස්ට් කරන්න ගන්නවනේ. එතකොට ගන්නේ ලේ ටික කරන් පස්සේ පරීක්ෂා කරන් පස්සේ ඒක ක්‍රොමොසෝම් වැඩ කරනවා කියලා කියන්නේ මොකද්ද? භාව රූපෙ තියෙනවා.
එහෙම නේද? මොකද ඉස්සෙල්ලා ඇහුවා? वस्त्र उपदीन विलाव උපදින වෙලාවේදී අපි කිව්වා මොකද හැදෙන රූපේ එහෙමනේ හැදෙන්නේ දැන් මේක ගුලියට පින්දේට හැදිලා තියෙන්නේ දැන් මෙතන තියෙන මොකද්ද වස්තු දශකයයි කාය දශකයයි භව දශකයයි තුනක්නේ ඔය ප්‍රතිසන්ධිය හටගත් වෙලාවේ आधार उपकार चित्तज रूप चित्तजरूप कलापयक् मनोवाद मेटिकेना ऋतुजयन आहार लबा गेनीम हरी एन ताक्म मेतन ආහාරජ රූප යංකසි තරකින් එක්කාසු වෙන එක ඒක කියන්න බෑ අද දවසේද විනාඩියකින්ද පැයකින්ද දවසකින්ද කියලා කියන්නේ නෑ නමුත් කොතන හරි ආහාරජ රූප එක්කාසු වෙන තාක්ම මේ ටික ඉන්නවා ආහාරජ එක්කාසු වෙච්ච ගමන් කීයද 54ක් අපි හිතමු මෙහෙම මේ භව රූප කියන්නේ වත්තු රූපය කියන එක හැම තැනම නැහැ. ඒක එක්තරා තැනක විතරයි තියෙන්නේ. වස්තු රූපය කියන එක. දැන් ඒක එහෙමනේ. චක්කු දශකය හැම තැනම නැහැ. ඒක නියෝජනය වෙන්නේ අපේ ශරීරයේ එක කොටසක්. එතකොට සෝත ප්‍රසාද රූපය නියෝජනය වෙන්නේ එක තැනක. නාසය එක තැනක. දිව එක තැනක. කය හැම තැනම තියෙන. එතකොට ඒ වගේ මේ ප්‍රධාන මේ ස්ථාන ඒ කියන්නේ චක්කු දසකය සෝත දසකය ඝාන දසකය ජීව දසකය කාය දසකය වගේ මේ වස්තුව කියන එක එක තැනක තමයි තියෙන්නේ නෑ ඒක ප්‍රතිසන්දින් පස්සේ අපේ මේ කියන්නේ ලේ ආශ්‍රය කරගෙන ඉන්නයි කියලා සමහරු කියනවා මොලේ කියලා හැබැයි මේ මොලෙත් ඉතින් හැමතැනම තියෙනවනේ. ඒක නිසා ඒක තීරණයකට ගිහිල්ලා නැහැ. හැබැයි හෘදේ වස්තුව කියන එක ආශ්‍රය කරගෙන ලේ ආශ්‍රය කරගෙන මේ ගුණය පිළිහිටනවා කියලා තමයි කියන්නේ. එතකොට රූප කීයක් තියෙනවද එතකොට දැන්? 54ක් තියෙනවා. හැබැයි ඒකෙන් හිතේ ඉන්නේ කොයි හරියද? වස්තු දැස.
වතුර දෙක පාස්සේ සම්නසේ කියන විදිහට එහෙම නම් ඒ වතු දශකයේ තමයි චිත්ත චිත්තජ රූපේ කවුට පරිවර්තනය වෙන්නේද නැහැ චිත්තජ රූප මෙහෙමයි වතු දශකයේ තියෙනවනේ වතු දශකයේ තියෙන අපි මෙහෙම මෙහෙම එතකොට දැන් රූප තියෙනවා මෙහෙම කීයක් තියෙනවද දහයක් තියෙනවා කියමු මේ මිටියනේ කලාපය කියන්නේ ඒකේ එක රූපයක් අර ආශ්‍රය කරගෙන තමයි හිත හිත තියෙන්නේ හැබැයි මේ වස්තු රූපයට අනිත් ඔක්කොම ටික උදව් කරනවා ඒ විදිහට තියෙන්නේ මොකක් වගේ පේන්නේ? ඈ? කක් වගේ පේන්නේ? ස්පිතාලියෙන් දැක්කා. ඈ? ස්පිතාලියෙන් දැක්කා. දැන්? කිදේ දැක්කා. ඔතු මේක? ඔතු ආ. Thank you.
වහන්සේ මෙයාට දාමු නම මොකද්ද මහත්තයා උඩ පහල ඈ උඩ පහල ගුණයක් නම් කියන්නේ උඩ පහල ඥාන පහල අපි ඥාන පහල කියලා හේතුව දැන් ඥාන පහල දැන් මේ 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 වැඩේට මේ ඥාන පහල තමයි ගන්න ඕනේ මෙයා තමයි මේ ඇඳේ අයිතිකාරයා තේරුණා මෙයාට තියෙන ඇඳක් එයාට තියෙනවා පුටුවක් එයාට තියෙනවා බංකුවක් මේ කියන්නේ මේ අපේ අර ඒ කියන්නේ මේ පාකින් බෙන්ච් එයාට තියෙනවා බයිසිකලයක් එයාට තියෙනවා කාර් එකක් නේද එතකොට තවත් තියෙනවා මෙයාට තවත් තියෙනවා මෙයාට මෙන්න මෙහෙම දැන් මේ රවුම් එකක් තියෙනවා රවුම් ඉඳගන්න තියෙනවානේ අර මේ නෑ 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 තියෙනවා නිකන් මේ තියෙන්නේ මේ එයාපෝට් වගේ එයාපෝට් වල එහෙම තියෙන රවුම් මේ බීන් බෑග් වගේ දැන් තියෙන එකේ ඇඳක් නෑ ඇඳි නෑ නිකන් ඒක කුෂන් කුෂන් එකක් තියෙනවා ඒකේ මේ ඒක පාවිච්චි කරනවා මේ ඔය ගෙවල් වලත් තියෙනවා මොකද ඒක කියන්නේ बेड अनित्यव मुकद बैसे मुका चाकु प्रसाद वस्तु सोत प्रसाद वस्तु गहन प्रसाद वस्तु जिह प्रसाद खाया प्रसाद वस्तु रूपे මෙන්න මේ ස්ථාන 6 තමයි හිත වැඩ කරන්නේ හිත පහළ වෙන්නේ ඒක නිසා තමයි ඌට වස්තු කියලා කියන්නේ දැන් චක්කු ප්‍රසාදේ රූපයක් දකින්න වෙලාවට ඇහැ වැඩ කරන්නේ කොයි හැදේ මේ කියන්නේ හිත ඇහැ ප්‍රසාදේ එතකොට අර වස්තු රූපේ එතන නෑ वस्तु रूपे हित तीन इवे खन सद्या कहन विलावट हित तीन को वेडिपुर අර බෙඩින් එකේ
වැඩිපුර මේ ඉන්නේ බෙඩ් එක. ඒ කියන්නේ චක් ඇහැට රූපයක් කෙන වෙලාවට විතරයි එතෙන්ට බහගන්නේ. අනිත් වෙලාවට දැන් ගොඩාක් මිනිස්සු රූප වාහිනියේ බලබලාද හිතන්නේ හෙට වැඩ ගැන. නැත්තම් සින්දුවක් කවියක් සීපදයක් අහ අහාද හිතන්නේ හෙට මේ විදිහට කරන්න ඕනේ. මොකද කරන්නේ? ඔක්කොම ටික රූප වාහිනියත් වහලා රේඩී එකත් වහලා සද්ද කරන්න එපාද කියලා ඔක්කොම ඊට පස්සේ තමයි මෙහෙම සම්පූර්ණ ඇස් දෙක පියාගෙන දැන් හෙට වැඩ කරන්න කියලා හිතන්නේ. එහෙමනේ. ඒ වගේ මනෝද්වාරයේ යනකොට හැබැයි මේ ටිකෙන් මේ අපි හිතමු මේක හිත කියලා මේ වස්තු රූපයට දැන දෙන්න පුළුවන් කොතෙන්ද? මෙන්න මේක හරියට වස්තු රූපවා. ඒකනේ අනිත් ඒවා නිකන් ඇවිල්ලා ටික ටික වාඩිලා ඉනේවා. දැන් මේකේ හිත වැඩිපුරම ඉන්නේ කොයි හරියද? ඇදි දැන් අපි රැයට නිදා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කය ඇත්තටම ලී ඇඳක තමයි. නේද? ඒ වුණාට හිත එයාගේ බෙඩින් එකට යනවා. මොකද්ද? වස්තු රූපෙට යනවා. අනේ ඉතින් වැඩිපුරම හිත වැඩ කරන්නේ මේක. ඒක පුදුම දෙයක්. මට ඉස්සර හිතුණා මේ ශරීරය දැන් තේරෙනවනේ ඥානපාලගේ හැටි. භවංග වැඩ කරන්නේ තරේ. භවංග තියෙන්නේ ඔක්කොම වස්තු රූප. මේ සාමාන්‍ය චක්කු ඇහැට පේන දෙයක් දකින්න ලහට විතරයි නිකන් මෙහෙට එළියට බහින්නේ නැත්තම් එහෙම එයා වැඩිපුර ඉන්නේ එහෙ. දැන් අපි මම ගියා මේ බුරුමේ වැඩපු වෙලාවේදී මේ අපි වෙකරගෙන ගියා මිනි පුච්චන බලන්න. එහෙ මිනි පුච්චන්නේ මේ බිම දා. නිකන් පොඩි නිකන් වටේ ඉති මිනිස්සු ටික ඉන්නවා. නිකන් මෙහෙම මේ වලක් කරලා මේ වගේ ඒකේ දර ගොඩ ගහලා මිනිය මොණින් අතර දානවා. මොණින් අතර දාලා දෙකකින් වහනවා. වහල පොළො ටිකක් දානවා, දර ටිකක් දානවා මහත් ඒ කියන්නේ ඒ දාලා පුච්චනවා. ඊට පස්සේ පෙට්ටියත් ඒක උඩ දාලා පුච්චනවා පස්සේ. එහෙම නිකන් විචූර්ණ අරෝමයක් නැහැ නිකන් සජීවීව ඔහොම පුච්චනවා. ඉතින් දවස ඔය බලනකොට මට හිතුණා දැන් මේ සාමාන්‍ය ඔයිලිනේ හම මාස්නේ එහෙම ඔයිලිනේ. ඌට ගින්දර ඇල්ලුවාන් පස්සේ ඉක්මනටම මේ පිච්චලා යනවා කියලා. ඇත්තට එහෙම පිච්චලා ගියා. ඇටකටුත් පිච්චුණා. ඊට පස්සේ මෙහෙම පිච්චලා අවසානයේදී මේ නිකන් පටි කෑල්ලක් වගේ ගුලියක් ඉතුරු වුණා. ඒක පුච්චන්න හරි අමාරු. ඒ තමයි හාට් එක. රබර් එක වගේ. හේ දිනවා ගින්දර දාලා පුදුම මේ ඔපරේටියක් දාලා තමයි ඒක පිච්චි. බලන්නකෝ ඒක හැටි. හැබැයි ඒක හාට් එක කියලා කියන්නේ මස්ල්නේ. නිකන් ස්පොන්ජ් එක වගේ මැරෙන කල්ම අතට ටිකක් වෙලාව තියෙනවා. දැන් බැලුවොත් එහෙම අතට පායට ඩිංගක් වෙලාව තියෙනවා. නිදහසක් තියෙනවා. ඇහැට කනට නිදහසක් තියෙනවා. මේකට නිදහසක් ඇත්තෙම නැහැ. ඒක හරියටම රබර් එක වගේ මේ ස්පොන්ජ් වෙනවා. රබර් එක වගේ ස්පොන්ජ් වෙනවා. මැරෙන කල්ම උපන් දවසේ ඉඳලා ඕක විදිහට තියෙනවා. ඒක පුදුමම එකක්. එදා ඇස් දෙකෙන්ම දැකපු හින්දා තමයි ඔක මේ අවබෝධ මේක මෙහෙමයි කියලා. නැත්තම් අපිට හිතෙන්නේ නම් ඇත්තට ඔගේ වච්චර මහා ගිනි ගොඩක් දානකට යන්න එපා. මහා ගිනි ජාලාවක් තියෙන්නේ යන්න එපා. ඊට පස්සේ ගින්නදර එකතු කරලා අනිත් එක තියෙන්නේ අපි හිතමු මෙහෙම හදවත කියන එක නිකන් ඇඟේ සයිඩ් එකවත් තිබුණා නම් එහෙම පිටපැත්තට යනවා කියලා කියන්න පුළුවන්. මේක ගින්දර බැදට දාන්නේ සම්පූර්ණ වැඩි වදින්නම මේ කෙලින්ම ශරීරයට.
අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ওই විදියයි අපේ සිත් වල වැඩිපුර වැඩ කරන්නේ හෘදේ වස්තුවේ කියන්නේ වස්තු රූපය ආධාර කරගෙන තමයි ගොඩාක් සිටිවිලි හැදෙන්නේ. භවංගේ තියෙන්නේ අපි හිතන කොට කියන කොට මනෝද්වාරික චිත්ත වීති ඒක අමුතුම විදිහේ පොයින්ට් එක. ස්වාමිනාට දැන් ඔය භාවනා කරනකොට දැන් සමහර වෙලාවට දැනෙනවානේ අනිකන් හිතෙන් ඒ වෙලාවට ඔය කනනාසේ ඒව වැඩ කරන්නේ ඉවෙන් ගන්න ස්වාමිනාට ඒ උනාට අර පේනවානේ නිකන් ඉබේ සිදුවෙන ක්‍රියාවක් වෙනවා ඒකට මමේ නැතුව ඉබේ සිදුවෙන ක්‍රියාවක් දිහා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවානේ. එතකොට හිත තියෙන්නේ ඔය වස්තු මනායතනෙ කියන එක මනස වැඩ කරන වස්තු රූපේ. ඇහේ නෑ. ඇහේ කනේ නාසයේ දිවේ මොකක්වත් නෑ. දැන් හොඳටම තේරෙනවා නේද? ශරීරය සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කන සංවරයි, ඇහත් සංවරයි. මන විතරක් ඔක්කොම ඕන් වෙලා තියෙනවා. ඔක්කොම වැඩ කරන්නේ අතන. මෙහෙම එකක් තියෙනවා මේ මේ මනස ගැන මනසට දැනෙන දේ. මනසට දැනෙන විදිහ යම් කිසි රූපයක් දැක්කම පස්සේ ඒක මේ දැනෙන විදිය හරි අමුතුයි. දැකලා තියෙනවද මේ 3D films බලලා තියෙනවද? 3D කන්නඩි දාලා පේනව නේද? 3D film එකක් බලනකොට මිනිස්සෙක් ඇත්තටම ෆ්ලැට් එකක නේද තියෙන්නේ. දැන් අපි film එකක් හරි මොකක් හරි ස්ක්‍රීන් එකකට දාලා පස්සේ රූපේ වදින්නේ කොහෙද? රූපේ වදින්නේ ඔක්කොම ස්ක්‍රීන් එකේ වදින්නේ. හැබැයි ඒ කණ්ණාඩි දැමම පස්සේ ස්ක්‍රීන් එකකින් ගලවලා මෙහෙට ගන්නවා. නේද? ඉස්සරහට ගලවලා සාමාන්‍ය මිනිස්සයා මේ අපේ මූණ ගාවට එනවා කියන දේ ඒ පෙනෙන විදිහ නේ. මනසෙත් ඔය විදිහ. මනසෙත් ඔන්න ඔය විදිහ ඔන්න ඔය තමයි හරියට අපිට මේ 3D කරලා හොඳට පෙන්නනවා. ඒක හරි අමුතු දෙයක්. පුංචි තැනක් තියෙන. හැබැයි ලොකුවට පෙන්නනවා. දැන් මේ මෙහෙම එකක් තියෙනවා. ඔය මේ සෙල්ෆෝන් තියෙනවනේ. දැන් ඉන්නේ සෙල්ෆෝන් වල සහ මේ වගේ මේ කම්පියුටර් තියෙනවා මේ පොඩි පෑන් ඩොට් එක වගේ ඩොට් එකක් පොඩි පෑන් එක ඩොට් එකක් තියෙනවා මාකේ පෑන් එක ඩොට් එකක් තියෙනවා ඒ ඩොට් එකක් වගේ දැනත් ඒ මොකද්ද කැමරා ඒ තමයි කැමරා හිතන්න බලන්න නමුත් ඒ කැමරාවට ගන්න පුළුවන් නිකන් ඔක්කොම කටවල් ඇද්ද කරලද්ද දිග ඇරලද්ද කෑම පිඟම් ඔක්කොම මේ හැටි ඔක්කොම ගන්න පුළුවන් පොඩි චුට්ටයි තියෙන මේ මනස චුට්ටි වස්තුවක ඉන්නේ ඒකට ඒ වුණාට ග්‍රහණය කර ගැනීම හැකියාව හරි විශ්මුතයි එහෙනම් සෑම දිනාටම ධර්මාවබෝධයේ වේවා කියලා මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා. සම්වර්ධනයේ මෙහෙමයි. දැන් සම්වර්ධනය කරනකොට අපි ඇස් දෙක පියාගෙන මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරනකොට ඇස් දෙක පියාගත්තාන් පස්සේ කන වැඩ කරන්නේ නැහැ. ඇස වැඩ කරන්නේ නැහැ, නාසය නැහැ, දිව නැහැ, ශරීරය නැහැ. නමුත් මනසෙන් මානසික කාර්යය කරනවා. මනසින් සම්වර්ධනය කරනවා කොයි හේද? හිත එවනවා කොහෙටද? ඇහැට. ඇහැට ඉවලා මේ ලබාගත් සුතමේ ඥානෙ තියෙනවනේ. මේ සුතමේ ඥානෙ මෙනෙහි කරනවා
මේ ඇහි මේ හරි හරි මේ හරි හරි මේ ඇහි තිබෙනවා රූප කලාප හයක් මේ ඇහි තියෙනවා චක්කු දසක කලාපය මේ ඇහි තිබෙනවා එතනම කාය දසක කලාපය මේ ඇහි තියෙනවා එතනම භාව දසක කලාපය මේ ඇහි තියෙනවා එතනම චිත්තජ රූප මේ ඇහි තියෙනවා ඍතුජ රූප මේ ඇහි තිබෙනවා ආහාරජ රූප කලාප වශයෙන් හයක් තිබෙනවා කර්මජ රූප තියෙනවා කීයක්ද කර්මජ රූප තියෙනවා කලාප තුනක් ඒ තමයි චක්කු දසකය කාය දසකය භව දසකය චිත්තති කලාප එකක් තියෙනවා ඍතුජ කලාප එකක් තියෙනවා ආහාරජ කලාප එකක් තියෙනවා දැන් මේ රූප මෙතන පඨවි ධාතු තියෙනවා හයක් නේද ආපෝ ධාතු හයක් තියෙනවා තේජෝ ධාතු හයක් තියෙනවා වායෝ ධාතු ස්වභාව හයක් තිබෙනවා ඊළඟට වර්ණ ස්වභාව හයක් තිබෙනවා ගන්ධ ස්වභාව හයක් තිබෙනවා රස ස්වභාව හයක් තිබෙනවා ඕජා ස්වභාව හයක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය ස්වභාව තුනක් තිබෙනවා ඊළඟට චක්කු රූප එකක් තිබෙනවා භාව රූප එකක් තිබෙනවා නේද කාය රූප එකක් තියෙනවා ඔය විදිහට මෙනෙහි කරමු මේ කලාපයක් කලාපයක් ගානේ හොඳට මෙනෙහි කරමු එතෙන්ට එහෙම ගිහිල්ලා හිමීට එතන තිබෙන ආ රූප ටික මෙනෙහි කරලා හිමීට පල්ලම් බහින කොහෙටද කනපැත්තට ගිහිල්ලා එතනක් තියෙනවා කලාප හයක් තියෙනවා සෝත ප්‍රසාද කලාපය කාය දසක කලාපය භාව දසක කලාපය චිත්තජ කලාපය ඍතුජ කලාපය ආහාරජ කලාපය ඒ ටික බලලා ආසිතේ ඊළඟට එතන තියෙනවා ගහන දසකය කාය දසකය භාව දසකය චිත්තජ ඍතුජ ආහාර ඊට පස්සේ දිවටින එතන තියෙනවා ජීවා දසකය කාය දසකය භව දසකය චිත්තජ ඍතුජ ආහාර. ඊට කයට එනවා. කය තියෙනවා කාය දසකයයි භව දසකයයි චිත්තජ ඍතුජ ආහාර 44යි. නේද? ওই විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ওই විදිහට මෙනෙහි කරනකොට අපි අපිට හිත සමාධි වෙනකොට මනෝමය රූප හැදෙනවා. කියන්නේ මනෝමය රූපයකින් තමයි ඔක ග්‍රහණය කරගන්නේ. ඔක ගුලියක්නේ. ඔක ගුලියක්. හොඳට හිත සමාධි වෙලා සමාධි වෙලා සමාධි වෙලා යනකොට ඒකෙ තිබෙන මෙන්න මේ තමයි පඨවි ධාතුව, මේ තමයි තේජෝ ධාතුව, මේ තමයි ආපෝ ධාතුව කියලා හොඳට වැටහෙන්න පටන් ගන්නවා. සමාධියේ බලවත් වෙන්න මේ දේවල් අහු වෙන ගතිය හරි වැඩි වෙනවා. තේරුණාද? සෑම දිනකටම තෙරුවන් සරණයි.